රහතුන් අවසරයි රහතුන් වහන්ස මට පුද්ගලම් පාහන් කියනක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. පුද්ගලම් පාහන් මම මේ විග්‍රහ නොකරේ හෙට සම්බාසව සංවර පරියාය සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ පුද්ගලම් පාහන් තියෙනවා. දැන් සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙනවා අදිවාසනා පහතබ්බා පරිවජ්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා මෙහෙම පහතබ්බා මෙතෙන්දි තියෙනවා සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ හිට කියනකොට මේ ඔක්කොම විග්‍රහ කරනවා විස්තර කරනවා අපි අර අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් පාපකේ මිත්තේ බජන්නම් කොටස් තුනක් තියෙනවා මේ ශාසනය විනාශ කරන පුද්ගලයෝ ඉන්නවා ශාසනයට ඇතුල් වෙලා එයා ආශ්‍රේණ උකල යුතුයි පුද්ගලම් පාහන් කළ යුතුයි එතකොට ශාසනයට උපකාර වන පුද්ගලයෝ විතරයි ආශ්‍රය කරන ඒ වගේම අගෝචරේ චරන්නම් ඉන්නවා කවුද මේ සමහර විට ශාසනයට ඇති වෙලා ඇතුල් වෙලා මේ ශාසනයට නොගැලපෙන දේ ගෝචර නොවන දේ කරන පුද්ගලයෝ ඉන්නවා. ඔය පෙළපාලි යන්නේ සංවිධාන ඇති කරගන්නේ දේශපාලනය කරන්නේ ඔය තව නොයෙකුත් ක්‍රියාකාරකම් කරන්නේ ඒකලෝ මේ ශාසනයට ගෝචර වෙන නිවන් මඟට ගෝචර වෙන දේ නෙමෙයි කරන්නේ. ඒගොල්ලෝ පරිවජ්ජනා පහතබ්බා කළ යුතුයි කියලා බුදුහාමුදුරුව කිව්වා. ඒ වගේම පාපකේ මිත්තේ පාප මිත්‍යයන් භජනය කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලොත් මොකද වෙන්නේ අන්තිමට අර පාප මිත්‍රයන් භජනය කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ට උදව් කරන්න වෙනවා උපකාර කරන්න වෙනවා ඒගොල්ලෝ යන මඟ යන්න වෙනවා එතකොට මොකද තමන්ගේ නිවන වැහෙනවා ඒක නිසා පාපකේ පුද්ගලම් පාහන් කිව්වේ ඒකයි පුද්ගලයොත් ඉන්න කොටස් දෙකක් තෝරගන්න ඒක හිට සබ්බාසෝ සංවර පරිහාය සූත්‍රේ කරන්න විග්‍රහ කරන්න දෙපැත්ත පෙන්වන්න දෙන්න තියෙන නිසායි මම අද ඒක විග්‍රහ නොකළේ ඒකේට වචනින් වචනෙම තියෙන එක විග්‍රහ කළ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රය